දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 306 වැනි ටෙලිවැකිය. කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි තරමටම මාතෘකා දිනපතා ගොඩගෙමින් තිබෙනවා. ඒ මාතෘකා අතර දිනපතා උග්‍රවන දරිද්‍රතාවයේ හිතාගන්නටත් බැරි තරම් හොඳේ. ඔව් හිතාගන්නටත් බැරි තරම්. පවුල් පිටින් සිංගමන් යදින තැනට ඇද වැටිලා. ඇති වුන් හොඳට කති බොති නැති වුන් ලෙව කති කියන තරමටම ඇති නැති පරතරය උග්‍ර වෙමින් තිබෙනවා වැඩි වෙමින් තිබෙනවා. ජනතාව දූෂිතයින්ට දඬුවම් ඉල්ලනකොට වෙනසක් ඉල්ලනකොට ඒ සඳහා ඡන්දයක් ඉල්ලනකොට ආණ්ඩුව වෙන පාරක් පෙන්වන්නට පටන් අරන් නේද? තම ඒකාධිපති ස්වරූපය තව තවත් ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරමින් ඉන්නවා නේද? මැති ඇමතිකම් එහෙම අලුතින් දීලා ඒකට තමයි දැන් සූදානම. දේශපාලන ප්‍රභූයයි කියාගන්නා පැලැන්තිය සුර සැප විඳින ගමන් රට බංකොලොත් කළේ කවුද කියලා මේ ජනතාවගෙන් අහනවා. ඒ කියන්නේ මේ අපින් වහනවා. නිකන් අපි එකතුලා බංකොලොත් කරගත්තා වගේ නේද? මේ රට අන්ත දූෂිත හොර ගුහාවක් කරමින් රටේ ධනේ හොරා කෑවුන්ම ලෝකේ වටේ හිඟමනේ යන ගමන් අතේ පැලවෙන ගල්බුරුත් ඇදබාමින් ඉන්නවා නේද? මේ ඊයේ පෙරද ඇහුණු අපූරු ගල්බුරුවක් ගැන කියලම අපි පටන් ගමු නේද? මේ රට බංකොලොත්තුනේ ගෝල්ෆේස් අරගලය නිසාලු. ගණිකාව බිහි වුණේ ගෝල්ෆේස් අරගලය නිසාලු. රටේ ඩොලර් නැති වුණේ ගෝල්ෆේස් අරගලකාරයෝ නිසාලු නේද? හතර බීරි කතා නේද? මේවා කියමින් ලෝකයේ විතරක් නෙමෙයි මේ රට ඇතුළේ මිනිසුන්වත් හිනාගස්සනවා. හොඳේ ඒ වගේම ගඳත් ගස්සනවා. හරි, ඒ වගේමයි මේ රටේ ප්‍රභූ දේශපාලන පැලැන්තිය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නේද? දැන් මේ දෙගොල්ලෝ එකට එකතු වෙලා කරට කර තකට තක කාගේ බොටුවද හිර කරමින් ඉන්නේ? මේ අහිංසක අපේ බොටුව රටේ ජනතාවගේ බෙල්ල හිර කරමින් ඉන්නේ. හරිද, බෙල්ල මුලටම හිරවුණු ජනතාව දැන් හඬා වැටෙනවා හුස්ම ගන්නට අමාරුයි කියලා. හරි, වැරදි ඖෂධ බාල ඖෂධ දීලා දරුවන් විතරක් නෙමේ වැඩිහිටියනු ජීවිතවලින් වන්දි ගෙවද්දී වගකිවයුතු අපෙන් අහනවා නේද? සිනා මුසිමුණින් අහනවා ඔබට සතුටුයිද දැන් කියලා නේද? උන්දල හකහක ගාලා බකපක ගාලා කාටද හිනා වෙන්නේ? අපිට හිනා වෙන්නේ. හරිද, සතුටුද දැන්? සතුටුද? එක තැනකින් පල් වෙලා එළවන අධ්‍යක්ෂ දොස්තරව තව තැනකට දාලා අතේ පැලවෙන බොරු කියව ගන්නට බඳව ගන්නවා නේ. ඒ කියන්නේ එකම හොරාට හොරකමට දඬුවම් දෙනවා වෙනුවට තව තැනකට මාරුවීම් දෙනවා නේ. පුදුම රටක් මේක. අපේ රටේ මේසා විශාල ප්‍රශ්න හදපු අවුරුදු 45ක් 50ක් රට පාලනය කළ පක්ෂවලට නායකත්වයේ දුන්න නේද අදත් දෙන දේශපාලනඥයින් 3-4 දෙනා අනේ මුකුත් දන්නේ නැති මුකුත් කළේ නැති නේද තොත්ත බබාලා වගේ තමයි කතා කරන්නේ. හරි, අද මේ රට තුල නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදයේ ණය අර්බුදයේ දිනපතා උග්‍රවන දුප්පත්කම කුසගින්න දිනපතා අපිව හූරකමින් වැඩි වෙමින් පවතින මේ ඇති නැති පරතරේ මේ මහා සමාජ අසහනය දුටු දුටු තැන වෙඩි තියාගන්න මරා ගන්න තරමටම දැන් උග්‍ර වෙලා තියෙන්නේ නේද? ඒක හදපු උන්දලම ආයේ මින් ගොඩේන ක්‍රමත් කියනවනේ අප්පුච්චි නේද? ඒක තමයි ආසියාවේ ආශ්චර්යනේ. උන්දලමයි ආයේ මේ ගොඩේන්නත් කතා කරන්නේ. හරිද, විශ්වවිද්‍යාල දරුවන් පවා කුසගින්න නැති බැරිකම නිසා සියදිවි හානි කරගන්න සමාජයක් ඇති වෙලා කියලා ඊය අර දියව නාවේදිත් ඇහුණා නේද? උද්දමනේ මේ තනි අගයක් ගැනත් විශ්මයේ දනවන උද්දමන ඉලක්කම් ගැනත් අතේ රෝල් ලියලා එවන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් හරියට කටේ සූප්පු ගහගත්තු පුංචි තොත්ත බබාලා වගේ. හරිද, අද වන විට ආහාර හා භාණ්ඩවල මිල මේ අවුරුද්දේ මුල තිබුණට වඩා තුන්ගුණයකින් විතර ඉහළ ගිහිල්ලා හොඳේ අපේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 90 පැනලා ඉවරයි. හරිද, ඍජු හා වක්‍රබදු ගෙව්වට පස්සේ ජීවත් වෙනවා තියා ලෙව කාලවත් ජීවත් වෙන්න බැරි ගානට ජනතාව පත් වෙලා තියෙන්නේ. හරි, ඇත්තටම අද මේ රට ගැඹුරුම ආඝාතයකට ඇදගෙන යන්නේ එකම ප්‍රභූ පැලැන්තියක්. වසර 75ක් පුරා මේ පරණ දේශපාලන හොරු අතටමයි රටේ පාලනය ගියේ. අද තියෙන්නේත් ඒ හොරු අතේමයි. දැන් ඇත්තටම රටම ඉල්ලන්නේ අලුත් පිරිසක්නේ. එකම හොරාව මාරුවෙන් මාරුවට පත් කරලා වැඩක් නෑ කියන එක දැන් සක් සුදක්සේ ස්ථිර ඉනේ පැහැදිලිනේ නේද? මේක පුදුම රටක්. ඔබට මතකද මේ අපි අර දිගින් දිගටම TV රේටින් වංචාව ගැන ලිව්වා නේද? අන්තිමටම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිටගේ කොන්දේ හයිය නිසා ඔහු රටට බය නැතුව ආන් ඒ හොර රේටින්
සමාගම ගැන කිව්වාර්ද ඒ රේටින් ගන්න ගන්න එමතුම මෙහෙම LMRB ආයතනයේ තියෙනවා බොක්සස් 450ක් දාලා තියෙනවා ඒක නොදන්නා ආයතන ගෙවල් 450කට ඊට පස්සේ ඒකෙදී ඒගොල්ලන්ට ඩේටාස් එනවා කවුද මොන TV එකද බලන්න කියලා. බෑ ඇත්ත කතාව අපේ ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් ඕකෙන් 300ක් විතර සල්ලි දීලා අරන් තියෙනවා. ඒ ගෙදරට සල්ලි ගෙවලා බඩු මල්ල දීලා රුපියල් 30000ක් විතර දුන්නාන් පස්සේ ඒක තමයි රේටින් එක. ඉතින් ඒක එතනින් එහා පැත්තට යන්නේ නැහැ. එක මම හිතන්නේ 3ට විතර ඔය වැඩේ ටිකක් කළා 50ක් විතර අරගෙන. එහෙම නැතුව ඔය රේටින් ක්‍රමයේ සම්පූර්ණ වැරදි සහ වංචාසහගතයි. ඔක තමයි ඇත්තම කතාව. අවුරුදු ගණනාවක් රට රවට්ටම් හිටපු හොර රේටින් සමාගම. හොඳේ දැන් ඒ හොර රේටින් දුන්නු කම්පැනිය වහලා ගියා. හැබැයි ඒකේ හිටපු මේ ලොක්ෙක්ව ඔන්න දැන් තවත් රේටින් දෙන කම්පැනියක් මිලට අරන්. හරිද? හොර රේටින් දුන්න කොම්පැනියේ ලොක්ෙක්ව මේ දැන් අලුතෙන් ওই රේටින් දෙමින් ඉන්න කොම්පැනිය මිලට අරන්. ඒ කියන්නේ එකම හොරාව මාරුවෙන් මාරුවට මිලදී ගන්න රටක් නෙමේ නේද? එකම හොරාව මාරුවෙන් මාරුවට මිලදී ගන්න රටක්. දැන් තව ටික දවසකින් පරණ හොරා අලුතින් මේ තවත් හොර රේටින් දෙන්න පටන් ගන්න. ඒක ස්ථිරයි. මේ රටම එහෙමයි. හරිද? එකම හොරාව ආයේ ආයේ වෙන පක්ෂවලිනුත් පත් කරනවා. ඉතින් මේ රටට මේ කල යන එක අහන්නත් දෙයක්ද කියමින් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ඔය අලුතින්ම ටීවී රේටින් දෙන්න ගත්ත පරණ හොරයි අලුත් සමාගම් ගැනයි. ළඟදීම දවසක ලුණු ඇඹුල් ඇතුවම ලියනවා කියලා මතක් කරමිනුයි.